මිනිසුන්ගේ ආත්මීය විවරණය. ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම ඉතාම බාහිර දූර කාර්යයක්. ඒ ගොඩාක් මෙසිමන් හැඩරුව කලාත්මක භාවයේ ඉතාම සියුම්ම තියෙන ඕන. මම මෙතෙක් කල් ඉතින් මගේ පියාගෙන් ලැබුණු එදායේදී ඒ විදිහට රැකගෙන ආවා. ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මගේ ශිෂ්‍යන්ට මේ කාර්ය කරගෙන යන්න ගුරුපදේශ දීලා හැකි තරම් දුරට මේ උගන්නලා ඉහළ තත්ත්වයකට ගන්න. මගේ පියා ජී සනි මහත්මයා බෙන්තර ප්‍රදේශයේ කලාව උරුම කරගත් පවුලකින් පැවතෙන කෙනෙක්. එතුමාගේ පිය උරුමෙන් තමයි මටත් මේ දායාදය ලැබුණේ. මම ගුරුවරු තුන්දෙනෙක් යටතේ ඉගෙන ගත්තා. මුලින්ම W විජේදාස මහත්මයා මේ ගමේම, ඊළඟට P නදෝරිස් ප්‍රනාන්දු මහත්මයා, පිළියන්දල M දේශවන්දු මහත්මයා. කුඩා කාලින්ද ළම මට ඉතින් ඒ නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. නිවාඩු කාලවලදී මගේ පියත් එක්ක විහාරස්ථානවල ගිහිල්ලා ඒ කරන කටයුතු දිහා බලලා ඉතින් නිවාඩු කාලේ ගත කරලා සන්තෝෂයෙන් ඉනවා. ඉතින් අද වගේ නෙමෙයි, ඉතින් තාක්ෂණය ගොඩක් දියුණු නැති කාලෙකනේ. ඉතින් කැමරා එතකොට වීඩියෝ මුකුත් තියුන්නේ නැහැ. ඉතින් සියලු දේ ඉතින් හිතේ සටහන් කරගෙන, පොත්පත්වල සටහන් කරගෙන ඒ විදිහට තමයි ඉතින් හුරු වෙලා. පාසල් අවධිය අවසන් වුණෙන් පස්සේ මම කෙලින්ම මේ විහාර කර්මාන්තයට සම්බන්ධ වුණා. මගේ මහත්තයාගේ මේ රැකියාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම මෙයාට මේ වැඩ කරගෙන යන්න, හිතේ සැහැල්ලුවෙන් වැඩ කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. මේ gedara වැඩ කිසිම දෙයක් මම මේ මෙයාට පවරන්නේ නැහැ. ඒ සියලුම දේවල් මගේ අතින් තමයි කෙරෙන්නේ. මොකද මේ කටයුත්ත බොහොම හිතේ සැහැල්ලුවෙන් මා මේ භාවනාවක් වගේ කරන්න ඕන මේ රාජකාරියක්. මෙයා මේ ගොඩාක් මේ රටේ මේ බුද්ධ ප්‍රතිමා හදලා තියෙනවා 100 ගණන්. ඒ හැමතැනම වලින්ම මෙයාට ගොඩාක් ස්තුති කරනවා, පින් දෙනවා. ඒ වගේම මේ ගෙදරත් ගොඩක් පිළිම වහන්සේලා හදනවා. ඒවටත් මම උපරිම සහයෝගය මගෙන් මේ ලබා දෙනවා. මම ගොඩාක් ඉතින් ඈත පළාත්වලනේ මගේ රැකියාව කරන්න වෙන්නේ. ඉතින් ගෙදර ප්‍රශ්න ඔක්කොම විසඳගෙන ඉතාම හොඳින් ගෙදර පාලනය කරගෙන අඩුපාඩු නැතුව බොහොම හොඳින් ඒ දරුවටත් උගන්නගෙන ඒවැත් ටික මෙයා ඔක්කොම හොඳින් බලාගෙන කරනවා. ඒක මට ලොකු හයියක්, ලොකු සැනසිල්ලක්. කුඩා කාලේ ඉඳලම ගොඩක් ආස කරන ප්‍රතිමාවක් හැටියට තමයි සමාධි ප්‍රතිමාවත් මාමිුණා වුණේ. ගල් විහාරි ප්‍රතිමා කලාවත් හරි ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒ අනුව ඒ ආභාෂයෙන් තමයි ගොඩක් නිර්මාණ කරන්න උත්සාහ කරේ. දඹදිව සාරානාත් ප්‍රතිමාව තමයි දැන්ට බොහෝදුරට නිර්මාණය කරන්න ලැබුණේ මට බොහෝ දෙනාගේ ඉල්ලීම නිසායි. ඒක විශේෂ ප්‍රතිමාවක්. ලංකාවේ ධම්මචක්ක මුද්‍රාවෙන් ගල් ප්‍රතිමාවක් කොහෙවත් දකින්න නැහැ. ඒක නිසා ඒක ගොඩාක් ජනප්‍රිය ප්‍රතිමාවක් හැටියට දැනට ලංකාවේ කීප දෙනෙකුම නිර්මාණ කරන්න මට අවස්ථාව ලැබුණා.
කපිල් මහසේ නමක් ඉස්සෙල්ලම හොඳ නැකතකින් මුගලක් තියලා ආරම්භ කරාම පළවෙනි කොටස හැටියට මාරම බැඳීම කියලා තමයි අපි ඒ භාවිතා කරන්නේ. මාරම කියන්නේ එතකොට කොන්ක්‍රීට් ගඩොල් වලින් කටු සටහන සකස් කිරීම. ඊට පස්සේ දෙවන පියවර හැටියට ඒ මාරම බැඳපු එක ඇදෑරීම. ඒ ඇදෑරීමෙන් පස්සේ තමයි ඊළඟට සිවුරු රැලි යොදලා මුහුණ සකස් කරලා ඒ උපපට්ටම් බදාමින් කරන කොටස් එන්නේ. ඒ උපමට්ටම් කරන බදාමයට විශේෂ බදාමයක් හදනවා ඇඹරුම් බදාම කියලා. ඒ ඇඹරුම් බදාම හදන්නේ හුණු තඹපු හුණු සහ අඹරපු වැලි වලින්. දැනට අඹරපු වැලි නැති නිසා ඉතින් භාවිත කරන්නේ කළුගල් කුඩු මිශ්‍රණය තමයි. ඒකට සිමෙන්ති යොදලා ශක්තිමත් වෙන්න පාවිච්චි කරනවා. ඒක ක්‍රීමයක් හා සමාන උඩ උපමට්ටම් කිරීමට තමයි ගන්නෙ. ඒකත් අවසන් වුණාට පස්සේ හොඳට සති කීපය වේලුණාට පස්සේ වැලි කඩදාසියෙන් මැදලා පොටි පිලර් යොදලා තවත් මැදලා තමයි පේන්ට් එකට සූදානම් කරන්නේ. මේ ප්‍රතිමා වාස්සේ දෙවන අදීරේ වැඩ අවසන් වෙච්ච ප්‍රතිමාවක්. සිරසේ වැඩනීම වෙලා නැහැ. සිරිපතුල් ශරීරය ඔක්කොම වැඩ අවසන් කරලා තියෙන්නේ. අත් දෙකයි සිරසයි පමණයි මෙහි තියෙන්නේ. සම්පූර්ණව මේ බදාමෙන් මේ ප්‍රතිමාව වැඩ අවසන් වුණාට පස්සේ සතියක් විතර වේලෙනකොට මේ වගේ සුදු පාට වෙනවා සම්පූර්ණව. ඊට පස්සේ 320 වැලිකොලෙන් කපලා පිලර් පොටි ඒවා යොදලා තවත් සියුම් කපලා තමයි පේන්ට් එකට සූදානම් කරන්නේ. තියෙන්නේ මේ සිරසේ තැම්පත් කරන කෙස්පිඩු නිර්මාණය කරන අච්චුව. මේකත් සිමෙන්ති තනිකර. මේකත් මේ වැලි සිමෙන්ති මිශ්‍රණයකින් තමයි මේ හදන්නේ. දවසකින් වගේ මේ ඔක්කොම අච්චු ටික හදාගන්න පුළුවන්. මේ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂයේ වැඩ අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මේ කෙස්පිඩු 365ක් පමණ යනවා මේ සිරසේ ප්‍රමාණය අනුව. අපි ඉස්සෙල්ලම කරන්නේ මේකේ මේ හරි මැදින් තමයි මේ පළවෙනි කෙස්පිඩුව අල්ලන්නේ. ඒක දැන් ඊළඟ දෙක අල්ලන්නේ මේ මාරු කළා විතර. මේක මේ ආකාරයට මේ සම්පූර්ණ සිරසෙම අල්ලලා ඉවරනට පස්සේ මේක සුද්ධ කරන්න ඕන ඇතුළ ඔක්කොම. දැන් මේ සිරසේ
සම්පූර්ණ මේක අල්ලන්න 365ක් යනවා මේක ස්පීඩු. එතකොට මේ බදාමි හදලා තියෙන්නේ මේ හුණු මිශ්‍ර සිමෙන්ති කොළ පොලින්. අපිට සාමාන්‍ය දවසකින් වගේ මේක වැඩ අවසන් කරගන්න පුළුවන්. ආලේප කරන්නේ මේ සිවුරේ වර්ණය. මේක පැය 10ක් පමණ වේලෙන්න ඕන. ඊට පස්සේ නැවත වරක් දෙවෙනි කෝඩ් එක ආලේප කරන්න ඕන. විහාර පේන්ට් වර්ග හැටියට ලංකාවේ භාවිතා කරේ දොර්ණ තෙල් මිශ්‍රණයක්. ඒක දැනට සොයා ගන්න නැති නිසා, ගස් වලින් ගන්න දෙයක් නිසා දැන් ඉතින් පිටරට ඔයිල් වර්ග තමයි අද කාලේ පාවිච්චි කරන්නේ. ප්‍රතිමා වහන්සේ සම්පූර්ණ වැඩ අවසන් කරලා 13,000 කිරීමත් අවසන් කරලා අවසානම කර්තව්‍යය තමයි නේත්‍ර මංගල්‍යය. ඒ සඳහා ඉතාම හොඳ නැකතක් බලන්න ඕන. ඒ වගේම ඒකේ පුද පූජා ක්‍රම ගොඩාක් තියෙනවා. ඒකට කියන්නේ සඩංගම් පූජා ක්‍රමය කියලා. ඒක රෑ එළි වෙනකන් පිටිතක් හා සමානව ගොඩාක් ද්‍රව්‍ය අරගෙන කරන පූජාවක්. නේත්‍රමංගල්‍යයේදී අපි වස්තුස් තියනවා කියන විශ්වාසය අනුව වසු පැටියෙක් ගන්නවා. එතකොට කඩපතකින් තමයි නේත්‍ර තැබීමේ මොහොතදී ඒ නේත්‍ර තියන්නේ. ඒ වගේම රන් තැටියක්, රන් තෙලිකූරක් ඒවයින් තමයි නේත්‍ර තියන්නේ. ඒක පිරිතක් හා සමානව එළි වෙනකන් පුදු පූජා කරලා ඒ අවසාන නැකත් වෙලාවේ තමයි නේත්‍ර තියන්නේ. නේත්‍ර තිබීමෙන් අනතුරුව සම්පූර්ණ පිළිමේ විහාරයක් ඇතුළේ නම් පිළිමෙත් වහලා විහාරෙත් වහලා අපි එළියට එනවා. ඇවිල්ලා ඒ වසුපෙටිය ගාවට යනවා. වසුපෙටිය ගාවට ගිහිල්ලා ඒ උගේ සිරසට අත තියලා තමයි ආපහු ඉන්නේ විහාරෙට. එතනින් ඒ වස්තුස් අඩු වෙනවා කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ඒ අනුව එතනින් ඊට පස්සේ පිළිම වහන්සේ විවෘත කරන්න පුළුවන්. දේශ බන්ධු මහත්මයාටදී ඉගෙන ගන්න කාලේ මට ලැබුණා මහර්ගම ධර්මායතනයේ මේ ධම්මචක්ක මුද්‍රාවෙන් ප්‍රතිමාවක් මුලින්ම හදන්න. එතුමාගේ ගුරු උපදේශය යටතේ ඒ දඹදිව මේ ප්‍රතිමාව බලාගෙන පුළුවන් තරම් උත්සාහ අරගෙන ඒ ප්‍රතිමාව නිර්මාණය කරා. ගොඩක් සාර්ථක වුණා. ඊට පස්සේ තවත් ධර්මායතන දෙකක් නිර්මාණය කරා. ඒ අනුව තමයි ඒ ප්‍රතිමාව මුලින්ම ආරම්භය පටන් ගත්තේ. ධම්මචක්ක බුද්ධ ප්‍රතිමාවේ විශේෂත්වය තමයි සිවුරු රැලි වලින් නිර්මාණය කරන්න නැතුව ප්‍රතිමහාංශයේ ඉතාම පිරිසිදුව පේන්න ඒකේ අවට තමයි ඒ කැටයන් උදලා විසිතුරු කරලා තියෙන්නේ. ප්‍රතිමහාංශයේ ඉතාම විශේෂයෙන් කැපිලා පේනවා. ඒකේ ගොඩාක් උත්සාහ කරලා තියෙන්නේ ප්‍රතිමාවේ අර ශරීරයේ හැඩරුව මතු කරගන්න තමයි ශිල්පියා උත්සාහ කරලා තියෙන්නේ. ඒ කාලේ ගලින් කවදාකවත් මේ ධම්මචක්ක බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියුන්නේ නැහැ. මෑත කාලේ තමයි සිමෙන්ති බදාමින් වෙනත් ද්‍රව්‍ය වලින් ඒ ධම්මචක්ක බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්න
පටන් අරන් තියෙන්නේ. අපිට සාරණාත් බුදු පිළිමේ දකින්න ලැබෙන්නේ අපි දෙවුර වහපු ස්වරූපයක්. අපි ඒකට කියනවා උභයාංශ පාරුපණය කියලා. සම්පූර්ණයෙන්ම ශරීරය වැසී යන පරිදි නිර්මාණය කරපු සිවුර. නමුත් මේ මේ චීවරයේ අපිට කිසිම ආකාරයක රැලි ස්වභාවයක් හෝ කිසි දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක ඇඟට ඇලුණු ආකාරයේ ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මෑත කාලයේදී සාරාණාත් ප්‍රතිමාව ආභාසයට අරගෙන එහි ආභාසය ලබමින් මෑත කාලීනව විශේෂයෙන්ම බුදු පිළිම කර්මාන්තයක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපි ඒක අගය කරන්න ඕන. මොකද අවුරුදු දහස් ගානකට පස්සේ කිසියම් ආකාරයකට බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයන් ඉස්මතු වන ආකාරයට මිනිසුන් තුළ පහන් සංවේගය ඇති කරන ආකාරයට බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න හැකියාව ලැබීම අපි ඉතාමත් අගය කොට සලකන්න ඕනේ. ඉතින් මේ මෑත කාලීනව නිර්මාණය කරපු මේ සිරස ආයතනයෙන් ඉදිරිපත් කරපු නිර්මාණය කරලා බුදු පිළිමයත් ඒ ගණයට වැටෙනවා. ඉතින් ඒක නිසා අපි අගය කරන්න ඕන. ඉතාමත්ම දර්ශනීය ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මිනිසුන් තුළ පහන් සංවේගයක් ඇති වෙන ආකාරයට බුද්ධ ප්‍රතිමාවක් නෙලීම් පිළිබඳව අපි ශිල්පීන්ටත් අපගේ ගෞරවය පිරිනමන්න ඕනේ. සිත සමාධ්‍ය ආයතනින් කරපු ආරාධනාව මම ඉතාම සතුටින් බාරගත්තා. ඒ අනුව ඉතින් ගොඩක් උත්සාහ කරලා ඉතාම සාර්ථක ප්‍රතිමාවක් නමක් නිර්මාණය කරන්න මට හැකි වුණා. මේ වෙනකොට ඒක ඉතාම ජනප්‍රිය වෙලා තිනවා. ගොඩාක් අයට බඳ පුදා ගන්න අවස්ථාව සැලසිලා තිනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. සිරස ආයතනයේට නිර්මාණය කර බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 6 මාරක් උසයි. ඒක සිමෙන්ති කොන්ක්‍රීට් වලින් කරලා තියෙන්නේ. ටොන් 5ක් පමණ බර තියෙනවා. මාස 3ක වගේ මහන්සියක් එලා තමයි ඒක නිර්මාණය කරේ. ලෝකේ තේරවාදී බුදුදහම දැනට ජීවමානව පවතින්නේ ශ්‍රී ලංකාවේ පමණයි. ඒ අනුව දැන් මට මේ බුදු ප්‍රජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා බැතිපතුන්ගේ සිත් පහන් කරන ආකාරයට නිර්මාණය කරන්න ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. මේක මට දායදයක් හැටියට සංසාරයෙන් ලැබුණා වෙන්නත් පුළුවන්. ඉදිරියටත් තව තවත් ඉතාම හොඳින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. Dilo vag budu samire.